ශ්‍රී සම්බුත්තරාජ මාලිගය අලුත් සහල් මංගල්‍ය 2015 ශ්‍රී සම්බුත්තරාජ මාලිගාවේදී අපි භාග්‍යවතුන් වහන්සේටත් ඒ වගේම සරියුත් මුගලන් ආර්ය මහා සංඝරත්නයත් සිහිපත් කොට උතුම් වූ අග්‍රශෂ පූජාව අගසස් පූජාව අලුත් සහල් මංගල්‍යයේ කිරිපිටි පූජාව පවත්වන්නට යෙදුණා. ඒ අවශේෂ දාණය සුජීවමානව අපහමුවේ වැඩ සිටින්නා වූ අග්‍ර දක්ෂිණයේ වූ මහා සංඝරුවනට පූජා කිරීමේ අවස්ථාවයි දැන් එළඹී තිබෙන්නේ. සාදු. පින්වත්නි, මේ දාණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා පූජා කරමි, පූජා වේවා කියලා අදහස් කරගෙන කවුරුත් සාදුකාරය පවත්වන්න තුන් වතාවක්. කියන්න මේ විදියට ඉමං කීර පායාස දානං භික්ඛු සංඝස්ස දේම ဒုတိယံපි ඉමං කීර පායාස දානං භික්ඛු සංඝස්ස දේම තතියම්පි ඉමං කීර පායාස දානං භික්ඛු සංඝස්ස දේම පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ භවභෝග සම්පත් වැඩි දියුණු වීම පිණිස කුඹුරු වතු පිටි සරුසාර වීම පිණිස ගින්නෙන් වන ජලයෙන් වන වනසතුන්ගෙන් වන කෘමීන්ගෙන් වන උවදුරු නැසීම පිණිස මේ අග්‍රසස්ය කීර පායාස දානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි, පූජා වේවා. දෙවනුවද මේ අග්‍රසස්ය කීර පායාස දානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි, පූජා වේවා. තුන් වෙනුවද මේ අග්‍රසස්ස කීර පායාස දානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි, පූජා වේවා. පූජා කරමි, පූජා වේවා. පූජා කරමි, පූජා වේවා. සාදු. කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච චක්ඛෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදුවනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අපකිච්ච
චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නචකුද්දං සමාචරේකින්චි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යං සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි තසාවාථාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතුූලා දිට්ඨාවායේව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේථ නාති මඤ්ඤේත කත්ත තිනං කංචි බ්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ මානසම් භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම් භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතින් අදිට්ඨෙය්‍ය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කණ්ඨා ගෝතමකේහි ච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ මාමං හිංසිදිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රාණි පස්සන්තු මා කංචි පාපමාගම අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපාණි අහිවිච්චිකා සතපදි උන්නානාභි සරභූමෝසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සාදු සංඝයා උදෙසා පූජා කරන ලද
මේ කීර පායාස දානයෙන් අලුත් සහල් දානයෙන් රැස් කළ සියලු පින් අනුමෝදන් වන සියලු දෙවියෝ සතුටට පත් වෙත්වා අප සියලු දෙනාගේ භවභෝග සම්පත් ගොවිතැන් බත් සරුකරත්වා සාදු අප නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ පින අයිතිවේවා ඒ ඥාතීන් සියලු දෙනා සැපයට පත්විත්වා සාදු අප සියලු දෙනාට බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දේවානුභාවයෙන් පුඤ්ඤානුභාවයෙන් සියලු දියුණුව සැලසේවා සියලු යහපත සැලසේවා බත බුලත සරු වේවා සියලු සැපත ළඟා වේවා සාදු සාදු උතුම් නිවන් සුවය පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවා සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු පටිසංඛා යෝනිසෝ පින්දපාතං පටිසේවාමි නේවතවාය නමදාය නමණ්ඩනාය නවිභූසනාය යාව දේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචරියා අනුග්ගහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනන්න උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති යන වජ්ජතාච පාසු විහාරෝ චාති සුපතිත්වා සුපති පින්වත්නි ඊළඟට මේ දානෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා මෛත්‍රී භාවනාව සජ්ජායනා කළා කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා ඊට පස්සේ රැස් වූ 5000ක සදාවත් උපාසක උපාසිකාවන් සඳහා මේ විදිහටම කිරිබත් දානය කැවුම් කිසිල් ගෙඩි ආදී පිළියෙල කළා තියෙනවා ඒ නිසා අලුත් සහල් මංගල්‍යයේ පින්කමේදී හැමෝටම පින් පිණිසි සකස් කරලා තියෙන්නේ ඒ නිසා කවුරුත් දැන් යන්න එපා ස්වාමීන් වහන්සේලා වළඳුවාට පස්සේ ආහාර පාන උපාසක දානයත් අනුභව කරලා පින්කමේ කොටස්කාරී වෙන්නේ. තෙරුවන් සරණයි. පුරාණ සිංහල ගැමියා වී නැමැති භෝගය හැඳින්වුවේ බුද්ධ භෝගය හැටියට. ඒ බුද්ධ භෝගෙත් මේ කන්නේ මහ කන්නේ අග්‍රම කොටස අඛ්‍යාල ආශ්‍රය කරගෙන ඊ타ත්ම භක්තියෙන් යුතුව සකස් කරන ලද ක්ෂීරපායාසය ප්‍රමුඛ උදෑසන බුද්ධ පූජාව මහා සංඝරුවනට පූජා කිරීමේ ප්‍රීතිය සහිතවයි අපි මේ මොහොතේදී රැඳී සිටින්නේ. අලුත් සහල් මංගල්‍ය පුරාණ ශ්‍රී ලාංකීය ගොවිශිෂ්ටාචාරයේ අනිවාර්ය ලක්ෂණයක් වුණා.
මේ මහකන්නේ අසන්න නෙලාගත්තයින් පස්සේ තමයි අලුත් අවුරුදු කාලේ එළඹෙන්නේ. හැබැයි අලුත් අවුරුද්ද සඳහා මහකන්නේ අස්වැන්න භාවිතයට ගන්නට අවසරයක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් තහංචි අලුත් සහල් මංගල්‍ය අගසස් පූජාව පවත්වන තෙක් අලුත් සහල් මංගල්‍ය නොපවත්වා ඒ මහකන්නේ අලුත් අස්වැන්න පාවිච්චියට ගන්නට භාවිතයට ගන්නට තහංචි. අලුත් සහල් මංගල්‍ය පැවැත්වීමෙන් පස්සේ තමයි ඒ අලුත් සහල් භාවිත කරලා කැවිලි පෙවිලි තනාගන්න ඒ පැවතිච්ච තහංචිය නිමා වුණේ. එදා ඒ සිරිතම තමයි මේ වර්තමානයේදී නැවතවතාවක් ක්‍රියාත්මක වන්නේ, නැවතවතාවක් සිහිපත් වන්නේ. පරිසරහිතකාමී, ලෝහිතකාමී, දෑහිතකාමී ගොවිතැන් ක්‍රමය පිළිබඳව නැවතවතාවක් අපේ අවධානයට ලක්වුණු පිණිසයි පින්නත් ලොකු ස්වාමින් වහන්සේ මේ අලුත් සහල් මංගල්‍ය නැවත පවත්වමුයි කියන සංකල්පය අද දවසේදී මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නේ. උදැසන බුද්ධ පූජාව සහ මහා සංඝරත්නය සඳහා දානීය පූජා කිරීමේ ප්‍රීතිය සහිතව අපි පුණ්‍යානුමෝදනාවට සවන් දෙනු රිසියෙන් දැනට මද විරාමයක් සඳහා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට සම්බන්ධතාව ලබා දෙනවා. ශ්‍රී සම්බුත්ත රාජමාලිගය අලුත් සහල් මංගල්‍ය 2015.